हलवते सिंगपुर पारे पदिंचि कोटिपति व्यापारिक्यागे निवसे सिदु एति मरण तुन पिटस्तर संबंधयक नोमेतिव निवस तुलम सिदु यम सिदुवीमक प्रतिफलयक बवट पोलिसिय सैक पहल करनवा रजे रसपरीक्षकवरया विसिन ईए एम स्थानीय परीक्षावट लक्कल बवत रसपरीक्षक वार्ता अनुव घातनयक्द नैतहोत सियदिवि नसा गैनीमक्द यन्न अनावरणीय वनु एतैयि पोलिस माध्य प्रकाशकवरया ई माध्य हबुये सदहन कला ඒ හැරුණු කොට පශ්චාත් මරණ පරීක්ෂණයේද මෙම මරණ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බව හලාවත පොලිසිය සඳහන් කළා. මෙම අපරාධී සිදු වූ නිවසේ දොර චැනල් සියල්ල අගල් දා තිබී ඇති බවත් නිවස තුල ගින්නක් ඇති බවට පොලිසියට ලද තොරතුරක් අනුව හලාවත ගිනි නිවීමේ අංශයේ නිලධාරීන් එහි ගොස් නිවස තුලට ඇතුල් වී ඇත්තේද දොර අගල් කඩා දමමින් බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධි වූ ස්ථානයේ ලේපැල්ලම් දක්නට ඇති බවත් නිවසේ දොර තිබී ඇත්තේ ඇතුළතින් අගුල් දා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. ඒ හැරුණු කොට නිවසේ සෑම ජනේලයක්ම මින්ම සෙසු දොරවල්ද තිබී ඇත්තේ ඇතුළතින් අගුල් දා බැවින් පිටස්තර කිසිවෙකුත් නිවස තුලට ඇතුළු වී පිටව ගිය බවට සාක්ෂි කිසිවක් ඒ සවස් වන තුරුම පොලිස් පරීක්ෂාවෙන් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැහැ. මෙම මලසුරු තුන පොලිසිය සොයා ගන්නේ ඊයේ උදෑසන කාලයේදී. මෙලෙසමී ගොසැත්තේ 52 හැවරුදි එස්ජී සිනරත්න නැමැති ව්‍යාපාරිකයාත් ඔහුගේ 43 හැවරුදි බිරිඳ මංචුලා නිරෝෂණි සහ 15 හැවරුදි දියණිය නෙත් විනිමේෂා යන තිදෙනායි. ව්‍යාපාරික එස්ජී සිනරත්න හලාවත නගරයේ පර්ල් ලෑන්ඩ් සේල් නැමැති ඉඩම් කැබලිකර අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. ඔහුගේ බිරිඳ වන මංචුලා නිරෝෂණි හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක් ලෙස මුන්නේශ්වරම වසම බහරව කටයුතු කර ඇති බවයි වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ. ඔවුන්ගේ දියණිය හලාවත ආනන්ද ජාතික පාසලේ 10 වන ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිට ඇති බවත් පොලිසිය සඳහන් කළා. බෙරිඳ නිවසේ උඩුමහලේ කාමරයක ගෙල කඳින් වෙන්වන තරමට කපා ඝාතනය කර තිබෙනවා. එම මලසුර පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ ගෙල කපා ඇයව මරා දමා ඇත්තේ පෙරේදා දින පෙරවරුවේදී හෝ දහවල් කාලයේදී බවයි. ඒ සම්බන්ධයෙන් පැහැදිලි නිගමනයකට එළඹීමට පශ්චාත් මරණ පරීක්ෂණයේ කරුණු ඉවහල් වනු ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා. ව්‍යාපාරිකයා සහ ඔහුගේ පාළු සැවරදි දියණියගේ සිරු තිබී ඇත්තේ නිවසේ සාලේ තුලයි. නිවසේ ගෘහ උපකරණ ඇතුළු ද්‍රව්‍ය මත ඉන්ධන වර්ගයක් යොදා සිරුවලට ගිනි තබා ඇති බවද විමර්ශනයේදී පොලිසියට පෙනී ගොස් තිබෙනවා. එම සිරුරු දෙක ගින්නට බොහෝසේ පිලිස්සී තිබෙනවා. එම සිරුරු හඳුනා ගැනීමට නොහැකි තරමට හානි සිදු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එම ගින්න නිවසේ පහත මහලේ පුරා පැතිර ගොස් තිබී ඇතයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. මෙම ව්‍යාපාරිකයා පෙරේදා දහවල් කාලයේදී නිවසේ කාලය ගත කර ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. එසේම ඔවුන්ගේ දියණිය උපකාරක පන්තියකට සහභාගී වීමට නිවසින් බැහැරව ගොස් සිට ඇති බවත් විමර්ශනයේදී අනවරණී වී තිබෙනවා. උපකාරක පන්ති අවසන් වූ ඇයසිය යෙහෙළියකගේ නිවසකට ගොස් රාත්‍රියේ 8:15 ට පමණ ව්‍යාපාරිකයා දුරකථන ඇමතුමක් දී යතුරුපැදියකින් ගොස් දියණියව යෙහෙළියගේ නිවසේ සිට රැගෙන විත් ඇති බවත් පොලිසිය සඳහන් කරනවා. ඇය ඝාතනය වී ඇත්තේ ඒ පැමිණි විටයි. පොලිසිය සැක කරන්නේ ඒ වන විටත් ඇගේ මව නිවසේ උඩුමහලේ කාමරය තුල ඝාතනය වී ඇති බවයි. ඇයව ඝාතනය වී ඇත්තේ නිවසට පැමිණ සුළු වේලාවකින් විය හැකි බවයි පොලිසිය සැක කරන්නේ. ව්‍යාපාරික කටයුතු හේතුවෙන් මෙම ව්‍යාපාරිකයා මුදල් ගැටලු රැසකට පසුගිය කාලේ මැදි වී සිට ඇති බවට තොරතුරු පොලිසියට ලැබී තිබෙනවා. කලවත කුරුණෑගල පාරේ ව්‍යාපාරිකයාගේ බිරිඳට අයත් අක්කර 5ක ඉඩමක් තිබී ඇති බවත් එම ඉඩම කට්ටිකර විකිණීම සඳහා ව්‍යාපාරිකයා උත්සාහයක නිරතව ඇති බවත් විවර්ෂණයේදී පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා. ඊට බිරිඳ සිය අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර ආරවුලක්ද තිබී ඇති බවට සැක කෙරෙනවා. ඒ සම්බන්ධයෙන් වූ ආරවුලක් මුල් කරගෙන බිරිඳ සහ දරුවා ඝාතනය කර ව්‍යාපාරිකයා සිය දිවි හානි කරගෙන තිබේද යන්න පිළිබඳ පොලිසියට සැක මතුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට එළඹ නැති බවත් රස පරීක්ෂක සහ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වලින් අනතුරුව පැහැදිලි තොරතුරක් අනාවරණය වනු ඇති බවත් නිහල් තල්දුව මහතා සඳහන් කළා. මෙම නිවසේ තිබී රත්රම් පවුන්තොගයක් සොරකම් කිරීමක් සම්බන්ධවද පොලිසිය පරීක්ෂණයක් සිදු කර තිබුණා. ඒ පිළිබඳවද මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නැහැ. හලවත නගර චනාකීර්ණ ප්‍රදේශක වූ සිංහපුර පාර ගම්මානයේ තුල පදිංචි කරුවන්ට පවා නිවසේ ගිනි ගැනීම හැර කිසිදු ශබ්දයක් අලුයම් කාලයේ දක්වා නිවස තුලින් ඇසී නැති බවයි පොලිසිය සඳහන් කළේ. අලුයම් කාලයේදී නිවසේ ඇතිවුණු ගින්න පමණක් අසල්වැසියන් දැක ඇති බවත් පොලිසිය මෙන්ම ගිනි දිවීම සේවා නිලධාරීන් එහි පැමිණෙන්නේ අසල්වැසියන් ලබා දුන් තොරතුරු ඔස්සේ බවත්
පොලිසිය සඳහන් කළා. සිද්ධිය සැලවීමත් සමග මෙම ව්‍යාපාරිකයාගේ උපන් ගම පිහිටි නිකවැරටියේ ඥාතීන් සහ මහ කුඹුක්කඩවල පදිංචි ඥාතීන්ද විශාල පිරිසක් පැමිණ සිදු වූ සිදුවීමෙන් මහත් වේදනාවට කම්පාවටත් පත්ව සිටින ආකාරය දැකගත හැකි වුණා. අදාළ ස්ථානවල පොලිස් ස්ථානීය අපරාධ පරීක්ෂණ නිලධාරීන් පොලිස් ඇඟිලි සලකුණු ලබා ගැනීමේ නිලධාරීන් සමග විශේෂ කාර්ය බලකායි පුත්තලම කඳවුරු නිලධාරින්ද පරීක්ෂණ සඳහා එක්ව සිටියා. අදාළ ඝාතන සිදු වූ නිවසට හලාවත මූලික රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු කණ්ඩායමක් පැමිණ පශ්චාත් මරණ පරීක්ෂණ සඳහාද එක්ව තිබුණා. ඒ සමග හලාවත මහේස්ත්‍රාත් විසින් අදාළ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණ සඳහා පැමිණි අදාළ සිරු පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය प्रधान परीक्षक अपराधाधिपति परीक्षक अरुण शांत नीलधारी मेम परीक्षण सदा एक्तिमुना